ජනාධිපති වරයට උනේ ජනාධිපති ධූරයේ බලය හීන වෙන එක වළක්වන්න ජනාධිපතිවරණය පවත්වන තුරුම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නැතු ඉන්න. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාට උනේ ජනාධිපතිවරණේ ප්‍රතිඵල වලින් පොහොට්ටුවට ඇති වෙන අහිතකර බලපෑම වළක්වා ගන්න ජනාධිපතිවරණේ ප්‍රතිඵල නිකුත් වෙන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්ව ගන්න. දැන් මේ දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන ආකාරයට ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡාවක් බරපතල ආකාරයෙන් සිද්ධ වෙන බව ඉතාම විශ්වාසනීය ආරංචි මාර්ගයකින් අපට දැනගන්න ලැබුණා. මැතිවරණ දෙක එකම දිනේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නැහැ. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිවරයාට වගේම පොහොට්ටුවටත් වාසි. නමුත් අපි බලන්න ඕනි ජනාධිපතිට පොහොට්ටුවට වාසි ක්‍රමය මොකක්ද කියන එක නෙවෙයි රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි. මේ මොහොතේ කිසිම පක්ෂයකට මැතිවරණයේදී 150ක් ලබා ගන්න බෑයි කියන එක කවුරුත් දන්න තිත් ඇත්තා. ජනාධිපතිවරණයේදී ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයකදී එහෙම නැහැ. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් බලය පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ සරල බහුතරය අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සරල බහුතරය ආණ්ඩුවට නැති වුණාම පනතක් රෙගුලාසියක් යෝජනාවක් කිසිම දෙයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වෙලා ආණ්ඩුව අකර්මණ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසර දෙකමාරක් විසිරුවා හරින්නත් බෑ. ඒතර මොකද වෙන්නේ? ජනාධිපති ධූරයේ පළවෙනි වසර දෙකමාර ජනාධිපතිවරයාට කිසිම වැඩක් කරන්නත් බෑ. පාර්ලිමේන්තුව විසිරුවා හරින්නත් බැරිව රට අස්ථාවර වෙනවා. ඒ නිසා අපි කියනවා පොහොට්ටුවට වාසි දෙය නෙවෙයි කළ යුත්තේ රටට වාසි දෙය. රටට වාසි දෙය නම් ජනාධිපතිවරණය පවත්වලාහි ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි.